දෝෂණය වංචාව නාස්තය අක්‍රමිකතා සහ අකාරක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 549 වැනි ටෙලිවැකිය. අපේ ජනවහරේ කතාවක් තියෙනවානේ දෙවියන්ගේ හාල් කැවිල වගේ කියලා නේද? ඔය කතාවට හේතුව මතක් කරගෙනම අද ටෙලිවැකිය ආරම්භ කරමු. හොඳේ, ඔය වීගොවිතැනින් අස්වැන්න නෙලනකොට පළමු කොටස වෙන් කරන්නේ දෙවියන්ට. ඒ කියන්නේ අලුත් සහල් මංගල්‍යය. දෙවියන්ට වෙන් කරපු අස්වැන්නෙන් මුල් කොටස කපුවා කාලා. ඔන්න දැන් කපුවා එක එක ජාතියේ විකාර කියවනවා. ඇයි දෙවියන්ට වෙන් කළ සහල් කාලනේ නේද? සහල් වලින් බත් හදලා කාලා. හරිය, දෙවියන්ට වෙන් කළ දෙයක් හොරා කාලා නේද? එහෙම හොරා කෑවට පස්සේ කපුවා විකාර කියවනවට තමයි අපේ ජනවහරි කියන්නේ දෙවියන්ගේ හාල් කැවිල වගේ කියලා. ඒ කියන්නේ එක එක ජාතිය විකාර කතා කියනකොට ඕන් ඕක පාවිච්චි කරනවා. හොඳේ, දැන් මේ දවස්වල අපේ දේශපාලන වේදිකාව දිහා බලනකොට ඇහෙන කතත් එක්ක පනින පැනුම් පිනුම් එක්ක අපිට පේන්නෙම දෙවියන්ගේ හාල් කැවිල වගේ කියලාම තමයි. හොඳේ, එක එක ජාතියේ විකාර කතා එමට ඇහෙනවා. හරිය, හැබැයි මේ නම් දෙවියන්ගේ හාල් කැවිල වෙන්න බෑ නේද? මේ මහජන මුදල් කැවිල, රටේ ධනෙ කැවිල. කැවිල නෙවෙයි, කාලා. හොඳේ, ඔව් කාලා, හොරා කාලා. රටේ ධනෙ කෑවමත් මේ ජාතියේ එක එක විකාර ස්වරූපේ කතා ඇහෙනවා. හොඳේ, දැන් මේ තාක් බඩේ බත් බැඳගෙන රාජපක්ෂලව ඇසුරු කළ රාජපක්ෂ ආණ්ඩුවල මැති ඇමතිකම් දරපු දෙවියන්ගේ හාල් කාපු සෙට් එක දැන් මේ බොලේ පෙරළුණු පිට හොඳයි කියමින් අර මුවහමට හෝගාලා තලනවා නේද? රාජපක්ෂ මුවහමට බිම දාගෙන තලනවා රාජපක්ෂ ආණ්ඩුවේ කැබිනට් මැති ඇමැත්තන්ලා. දැන් මේන් බොලේ හෝගාලා රාජපක්ෂ මුවහමට තලමින් විතරක් නෙමෙයි අපි සුදනෝ කියන්ට පටන් අර. හොඳේ, ඉස්සන්ගේ එක කුසූපන් සහෝදරයින් වගේ. රටේ ආර්ථිකය කාබාසිනිය කරන්න ගත්තු තරමක් තීන්දු ගත්ත. කාබනික පොහොර තීන්දුව, බදු සහන වගේ ඒවට උඩ පැනගෙන අත්තොසෝපු මේ සෙට් එක දැන් අලුත් රටක් හදන්ට කතා කරනවා. හොඳේ, අලුත් රටක්. පරණ හිස් පොල්කෝම්බ, නිකම්ම නිකං වතුරේ ගහගෙන යන පොල්කෝම්බ දැන් අලුත් රටක් හදන්ට යෝජනා කරනවා. හොඳේ, ඔබට මතකනේ විවිධ ඖෂධ හිඟ මවමින් ඖෂධ වෙනුවට වතුර ගෙනල්ලා රටේ මිනිස්සුන්ගේ ඇස් අන්ධ කරපු, ජීවිත නැති කරපු, රටේ සෞඛ්‍යම අපායක් කරපු දැන් ඔය මහගෙදර උළුගනින මෑන්ව මතකද යාව? මේ හැම කැබිනට් පේපර් එකකටම අත් ඔසවලා අනුමත කරපු කැබිනට් එක ඇතුලේ සිරිපාලල, අමරෙල, මහින්දානන්දල නේද? එකී නොකී මෙකී බොහෝ අය ඔය එකගී කෑව කැබිනට් එක ඇතුලේ. හරිද? ඊට පසුව මතකද ඔය පාර්ලිමේන්තුවේ කෙහෙලියට විශ්වාසය පළ කරන්න තිබුණු ඡන්දේ, විශ්වාසවන්ගේ කෙහෙලිය හොඳා හොඳටම හොඳා කියලා අත් ඔසවපු 113 දෙනෙක් හිටියා. මතකෙයි, යාළුකමට මිත්‍රකමට පක්ෂය රැකගන්න කෙහෙලිය හොඳා හොඳා කියලා අත ඔසවපු 113 දෙනාව එහෙම අමතක කරන්න බෑනේ නේද? ඈ, දැන් අද දෙවියන්ගේ හාල් කැවිල වගේ එක එක ජාතියේ කතා කියමින් රට්ටුන්ව යලි රවට්ටන්ට හදනවා. එක්කෙනෙකු ඊයේ කිව්වා අරගලයට ගහන්ට තීන්දු ගත්තා වගේ කියලා. ඒ ප්‍රමිත, ඒ කියන්නේ අරගලයට ගහන්ට තීන්දුවක් අරගෙන තියෙනවනේ ඒගොල්ලෝ නේද? ආන් එළියට ආවා. ඊට පස්සේ දොලවත්ත බැන්නා සාගරට. යාගේ කට නිසා තමයිලු අපේ ගෙවල් ගිනි තිබ්බේ කියලා නේද? දැන් අනිත් කෙනා නාමල් කියනවා, එයාට පුදුමේ මේ උන්දලා කියන කරන දේවල් වලට අනුව ජනතාව ගෙවල් ගිනි තියපු එක ගැන ආයේ අමුතින් පුදුම වෙන්න දෙයක් නැහැලු නේද? පුදුමේ ගෙවල් ගිනි නොතියා හිටියොත්ලු. හරිය, ඔය ටික ඔක්කොම පොඩ්ඩක් අහලා බලන්නකෝ. 2022 මැයි 9 වෙනිදා කොළඹට සෙනග ගෙනල්ලා අරගලයට ගහන්න ගත්තු තීන්දුව හා සමානයි ඊයේ ගත්තු තීන්දුව. සාගර කාර්යවස මහත්තයාට දේශපාලනේ තීරණ නැහැනේ. එතුමා තමයි අපේ ගෙවල් ටිකත් කුඩු කෙරුවේ. එතුමා තමයි මේ අහිංසක මිනිසුන් ප්‍රකෝප කරලා ගැහුවොත් ගහනවා කිව්වේ. මේ
රටේ දේශපාලත්ඥයෝ ගැන තියෙන මතය වැරදි මතය මතන සමහර දේශපාලත්ඥයන්ගේ හැසිරීම තුළින් ජනතාවට හවරු කරනවා ඉතින් අපිට ගහලා ගෙවල්ගෙන තියෙනක සාධාරණ එහෙම බැලුවා. එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් කිව්වලුනි. හරියට තේරුම් ගත්තොත් ඔබට තේරේවි. රටවැසියන් ලෙස බුද්ධිමත් පුරවැසියන් ලෙස ඔබ මේක තේරුම් ගත්තොත් තේරේවි. මේ මහජන මුදල් ජනතා මුදල් හරිද? හොරා කෑවහම දෙවියන්ගේ හාල් කෑවට වඩා භයානක කතා මේ අය කියමින් ඉන්නවා කියලා. හොඳේ, ඔව්, එක එක ජාතියේ විකාර කතා අහන්ට ලැබෙන කාලයක තමයි ඕන් දැන් මේ ඉන්නේ. ඒ කාලෙටනේ මැතිවරණය කියන්නේ නේද? ඒක නිසා මේ කාලයේදී විකාර ස්වරූපේ කතා බුද්ධිමත්ව විමසලා අහලා බලන්ට කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා.